How do you use will and shall to make sentences in future tense? අනාගත කාල වාක්‍ය නිර්මාණය කරනකොට will සහ shall නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද? ඕනෑම කර්තෘපදයක් සමග අනාගත කාල බව ප්‍රකාශනය කරන්න අපිට will යන පදේ භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට I will come. මම එන්නම්. අපි එන්නම් කිව්වොත් we will come. ඔවුන් ඒවි they will come. අම්මා ඒවි the mother will come. කුරුල්ලෝ ඒවි birds will come වගේ ඕනෑම කර්තෘපදයක් සමග අපිට will යන පදේ භාවිතා කරන්න පුළුවන්. නමුත් shall යන පදය හැම කර්තෘපදයක් සමගම භාවිතා කරන්න බෑ. Shall භාවිතා කරන්න පුළුවන් first person subjects එක පමණයි. First person subjects කියන්නේ මොනවද? අපි සිංහල භාෂාවෙන් නම් උත්තම පුරුෂ කර්තෘන්ලා මම සහ අපි මම සහ අපි ඉංග්‍රීසියෙන් නම් I සහ we කියන පද දෙක සමග පමණක් අපට shall භාවිතා කරන්න පුළුවන්. දැන් ඒ විදිහට බැලුවොත් මම එන්නම් I will come තවත් පදයක් තවත් වාක්‍යයක තවත් විදිහකට යොදන්න පුළුවන් I shall come කියලා. We will come අපි එන්නම් තවත් තැනකදී we shall කියලා භාවිතා කරන්න පුළුවන්. එතකොට ඕනෑම කර්තෘපදයක් සමග will යොදන්න පුළුවන්. හැබැයි I we සමග පමණක් අපට අවශ්‍ය නම් shall යොදන්න පුළුවන්. දැන් මම මේ අවශ්‍ය නම් කියන වචනේ යෙදුවට හැම වෙලාවෙම ඕනෑම එකකට IV සමග shall යොදනවද? එහෙම යෙදුවාම අර්ථමය වෙනසක් තියෙනවද? දැන් I will come සහ I shall come අතර අර්ථමය වෙනසක් තියෙනව. මොකක්ද මේ වෙනස? Will වලට වඩා shall අවිනිශ්චිතයි. මම එන්නම් I will come. හැබැයි I shall come කියවහම අර will වලට වඩා නිශ්චිතභාවයක් නේ අවිනිශ්චිත වෙනවා ටිකක්. අනාගතය කියන්නේ කොහොමත් අවිනිශ්චිතයි තමයි. හැබැයි I will come මම එන්නම් I shall come අපි නිකන් සාමාන්‍ය සරල ව්‍යවහාරයේදී කියනවා මම එන්න බලන්නම්. මම බලන්නම් හෙට එන්න I shall come tomorrow. අපි එතකොට අනාගතයේදී නිශ්චිත නැති බව ප්‍රකාශනය කරනවා shall කියන පදය තුලින් I සහ we කියන කර්තෘන් දෙන්න එක. තවත් උදාහරණයක් ගත්තොත් මම ඔයාට කෝල් එකක් දෙන්නම් I will call you. අපිට පොඩි විශ්වාසයක් තියෙනවා. හැබැයි I shall call you කිව්වොත් මම බලන්නම් ඔයාට කෝල් එකක් දෙන්නේ. වාගේ අදහසක් තමයි එකින් ප්‍රකාශ කෙරෙන්නේ. මම ඔයාව හම්බ වෙන්නම්. මම ඔයාව හමු වෙන්නම්. I will meet you. I shall meet you. මම බලන්නම් ඔයාව හම්බ වෙන්නේ. හැබැයි ෂුවර් නන්නේ වාගේ අදහසක් තමයි shall භාවිතා කරපුවාම එන්නේ. නේද? තව ලස්සන උදාහරණයක් තියෙනවා. කවුරු හරි කිව්වොත් එහෙම තමන්ගේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන එක්කෙනාට I will marry you කියලා ඒක අවුලක් නෑ. ප්‍රශ්නයක් නැහැ. I will marry you. මම ඔයාව බඳින්න. හැබැයි යා කිව්වොත් එහෙම I shall marry you කියලා. I shall marry මම බලන්නම් ඔයාව බඳින්න. අන්න එතකොට නම් ටිකක් හිතලා බලන්න වෙනවා නේද? I will marry you. මම ඔයාව බඳින්න. I shall marry you. මම ඔයාව විවාහ කරගන්න බලන්නම් වාගේ අදහසක් තමයි. අවිනිශ්චිත බවක් shall වල තියෙනවා. ඉතින් මම හිතනවා will සහ shall භාවිතය පිළිබඳව යම් අවබෝධයක් මේ වීඩියෝ එක බලන ඔයාලට ලැබෙන්න ඇති කියලා. අපේ ඉංග්‍රීසි පාඨමාලාවත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වගේ තව පාඩම් සියල්ලම සමග ඉංග්‍රීසි සම්පූර්ණ පාඨමාලාව හදාරන්න පහත පළවෙනි කමෙන්ට් එකේ තියෙන WhatsApp link එකෙන් ඒ WhatsApp සමූහයට එකතු වුණා. හොඳයි. මේ වගේ තවත් ලස්සන භාවිතයක් එක්ක අපි හමු වෙමු.